දැන් අපි ඔය ජනවාරි ජනවාරි කියන group එකේ පුතල හැම කෙනාම ඉන්නව නේද? ඔව් සර්. ඒකවෙත් නෑ සර්. ඔව් අන්නේ group එකට තමයි නිබන්ධන දාන්නේ. හරිද? දැන් ඔය ජනවාරි කියන group එකක් තියෙන අන්නේ අන්නේ group එකට තමයි නිබන්ධනය දාන්නේ. එතකොට මේ කාටවත් හම්බ වෙන්නේ නැති වෙන්න බෑනේ. මේකට තාම සර් එක ටියුට් එකක්වත් ඇවිල්ලා නෑ. නැහැ සර් තාම දැන් මේක එක නිබන්ධනයක් පුතේ දැම්මේ සර් එක නිබන්ධනයයි දැම්මේ මොකද ඔය සමමිතියයි කුලකයි කියන නිබන්ධනය විතරයි දැම්මේ එතකොට මේ ඒ නිබන්ධනය මම හිතන්නේ මම කියලාම ඉන්න ඕනේ මේක මට ටියුට් එකක් ගන්න මොකද්ද අදත් සර් ඒක දානවද ආයි දාන්න අන්තිම පස්සේ ආයි දාන්නම් එතකොට බලන්න පුතාලට නිබන්ධනයේ තිබුණොත් වැඩේ ලේසි නැත්නම් අපිට චුට්ටක් මොකද අතින් ලීලි කරන්න කිව්වොත් චුට්ටක් වෙලා යනවා පුතේ ඒක නිසා තමයි නිබන්ධනය දාන්න හරි නේද හරියට අහගන්නකෝ අද දාන්න නිබන්ධනේ හොඳයි හරි අපි ගිය සතියේ සම්තියේ කුලකේ ටියොට් එකද ඔව් පුතේ අද කුලක කියන පාඩම් පටන් ගන්නවා ඔව් චුට්ටක් අහගන්නකෝ ඉස්සෙල්ලා දැන් මේ ගිය සතිය අපි සමමිතිය කියන පාඩමේ පුතලට තින්ත භාවිතා කරලා ඊට පස්සේ අපි පාඩ කඩදාසි භාවිතා කරලා ලස්සන ක්‍රියාකාරකම් ටිකක් කරලා වැඩ ගොඩක් අවසන් කරලා අපි සමමිතිය කියන පාඩම හොඳට පැහැදිලිව අවබෝධ කරගත්තා. එතකොට මම පුතලට ගී සතියේ පෙන්වන්න ඇති ලස්සන සර් කරපු නිර්මාණයක් මේ වගේ සමමිතිය ආශ්‍රයෙන්. එතකොට මේ වගේ ලස්සන ලස්සන නිර්මාණ මම පුතලට දෙදී කරන්න කියලා කිව්වා. එතකොට මම හිතන්නේ හැම කෙනාටම මේ වැඩේ හොඳට පැහැදිලි වෙන්න ඇති පුතාලා ලස්සන ලස්සන නිර්මාණ කරන්න ඇති. මොකද අපි ඉදිරියදා ජීවිතයේදී සමමිතිය කියන දේ අපිට ගොඩාක් භාවිතයට වැදගත් වෙන දෙයක් ගණිතය විතරක් පාඩමක් නෙවෙයි ඒක අපිට ඉතාමත්ම වැදගත් වෙන පාඩමක් තමයි සමමිතිය කියලා කියන්නේ. තේරුණාද රයි? හරි. එතකොට අපි අද පුතලගේ උලක කියන පාඩම පටන් ගන්නවා. දැන් මම මේ නිබන්ධනේ දාන්නම් හැම එක්කෙනාටම මේ ෂෙයාර් ස්ක්‍රීන්. එතකොට පාඩම් ඔව් එතකොට පුතා නිශ්ශබ්දව ඉව. එතකොට පුතාලට නිබන්ධනේ දැම්මාට පස්සේ මොනවද ස්පේස් ටික තියෙන්නේ කොහොමද පාඩම සංවිධානය වෙලා තියෙන්නේ අනාදී වශයෙන් උන්ට අවබෝධයක් ලබා ගන්න පුළුවන් අදත් ගෲප් එකේ නිබන්ධනේ දාන්නම් එතන පුතලට මුද්‍රණය කරගෙන හදා ගන්න මොකද ලොකු දැනුමක් හම්බ වෙනවා නිබන්ධනේ ඒකයි කියන්නේ ලොකු දැනුමක් නිබන්ධනෙන් හම්බ වෙනවා ඒක නිසා අපිට පුළුවන් ලොකු වැඩ කොටසක් නිබන්ධනේ අරහ කරන්න බලන්න පුළුවන් නිබන්ධනේ මෙන්න දානවා හොඳේ රයිට් හොඳට බලා ගන්න මෙන්න මේක තමයි පුතලගේ නිබන්ධනේ මම හිතන්නේ හැම කෙනාටම පේනව ඇති මෙන්න මේක තමයි නිබන්ධනේ හොඳට බලා ගන්න පුතල හැම එක්කෙනාම එතකොට මෙන්න මේක නිබන්ධනය සර් කීසතියේ කුලක පාඩම් පටන් ඔව් අද අද අපි කුලක කියන පාඩම පටන් ගන්නවා අද අපි බලමු කොහොමද මේ වෙලේ ඉස්සරහට කරගෙන යන්නේ කුලක පාඩම් පටන් ගන්න ඔව් පටන් ගන්න නේද උදේ පටන් ගන්න ඔව් පටන් අරගෙන අපි උන්චි දේවල් ටික කතා කරලා අද මොනවද අපි ගිය සතියේ කතා කරපු දේවල් ටික චුට්ටක් මතක් කරලා දෙන්නම්. ඒත් එක්කම අද වුණා අපි ඉස්සරහට මේ පාඩම කරගෙන යනවා. හොඳේ රයිට්. ආ. දැනට කාලාග නිබන්ධනයක් නැත්නම් දැනට පුතලගේ අභ්‍යාස පොතේ ලියා ගන්න ස්ටැන්ඩ් එක ඊට පස්සේ අපිට පුළුවන් පිළිවෙල ඉස්සරහට කරගෙන යන්න. තේරුණාද රයිට්? ආ. ඉතින් ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ කුලකයක් කියලා කියන්නේ මොකක්ද? ඒක හරියටම අපි දැනගන්න ඕනේ. මම පුතලට ගිය සතියේ කිව්වා කුලකයක් කියන්නේ මොකක්ද? නිශ්චිතවම සමූහවලට වෙන් කළ හැකි දේවල් හොඳට පැහැදිලිව ලක්ෂණයක් පේන්න ඕනේ. අන්නේ වෙන් කරන්න පුළුවන් දේවල් මොනවද අපි කියන්නේ කුලක කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම. දෙකේ ගුණාකාර. ඉරට්ට සංඛ්‍යා. දේ දුන්නේ පාට. සිව්පා සතුන්. පක්ෂී. මේ ඔක්කොම කුල ගණේ. හරියටම ප්‍රථමක සංඛ්‍යා. ඔව් ප්‍රථමක සංඛ්‍යා. ඔව් ත්‍රිකෝණ සංඛ්‍යා. සමචතුරස් සංඛ්‍යා දෙකේ අක්කරේ මොනවද අපි කියන්නේ කුලක ගන්නවා නේද පුතේ හරි ඊට පස්සේ අපි කුලක වෙන්නේ නැති දේවලු දැනන් ඉන්න ඕනේ කුලක පාඩමේදී මොකද විභාගෙදී කුලක වෙන්නේ නැති දේවල් සමහර ඒවා අපිට ලියන්න වෙනවා උදාහරණ විදිහට එතකොට කුලක වෙන්නේ නැති ඒවා තමයි අපි ගත්තේ මෙන්න මේවා මුදල පුතා අහගන්න ඕනේ දැන් උස ළමයි කිව්වහම කවුද උස කියලා හරියටම අඳුර ගන්න බෑ නේද පුතේ එක එක උස තියෙනවා කීකරු ළමයි අකීකරු ළමයි කරුණාවන්ත ළමයි සුවඳ ළමයි කියන්න දුන්නද නෑ තාම ලියන්න දුන්නේ නෑ ලස්සන මල් ඔය හැම දෙයක්ම අපි කුලක වෙන්නේ නැති කොටට දානවා
කුලක වෙන්නේ නැති කොටවල් වලට දානවා. මොකද අපි ඒවා කුලක කියලා කියන්නේ නැහැ. එතකොට කුලකයක් කියන්න නම් හරියටම නිශ්චිතවම වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ කොටවල් වලට. දැන් දිගගංගා කියන එක කුලකයක් නොවුණාට දිගගංගා කියලා කියන්නේ කුලකයක් නෙවෙයි. හැබැයි කිලෝමීටර් 100ට වඩා දිගගංගා කියලා කිව්වොත් අඳුරගන්න පුළුවන් නේද? එතකොට මහ වැලි ගඟේ දිග බලනවා කිලෝමීටර් 100ට වැඩි. ආ වැඩි. අන්න ඒක දිගංගා කොට දාන්න පුළුවන්. ඊට පස්සේ වලවේගඟ බලනවා දිග. අන්න කිලෝමීටර් 100ට වඩා දිග වැඩි ඉඳ බලලා දාන්න පුළුවන් නේද? ඒ නිසා අන්න ඒ වගේවා අපි කුලක වලට ගන්නවා. හැබැයි හරියට බෙදලා වෙන් කරන්න බැරි ඒවා අපි කුලක වලට ගන්නේ නැහැ. කතාව පැහැදිලි නේද? හරි. ඊළඟට කුලකයක් ලියනකොට හැම විටම සංගල වරහන් තුල ලියන්න ඕනේ. කුලකයක් ලියනකොට අපි හැම විටම සංගල වරහන් තුල ලියන්න ඕනේ. ඒ වගේම තමයි කමා දාලා කුලකේ තියෙන අවයව මොනවද කියලා කියන එක වෙන් කරන්නත් ඕන. කමා දාලා කුලකේ තියෙන අවයව කියන එක වෙන් කරන්නත් ඕන. තව දෙයක් තියෙනවා. ඒ වැදගත්ම දේ මේකයි එකම අවයවයේ දෙවතාවක් ලියන්නේ නැහැ. ඒක නම් අනිවාර්යයි. එකම අවයවයේ අපි දෙවතාවක් ලියන්නේ නැහැ. ඒක පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ. එකම අවයවයේ දෙවතාවක් ලියුවොත් අනිවාර්යෙන් ගන්න මොකද ඒක සම්පූර්ණම වැරදි. ඒක පුතාලා අවධාරණයෙන් මතක තියාගන්නවා. එකම අවයවයේ දෙවතාවක් ලියන්නේ නැහැ. ඒක ඉතාමත් වැදගත් දෙයක්. කතාව පැහැදිලිද? රයිට්. අපි ගිය සතියේ අභ්‍යාසන් කිකේ මේ වගුව සම්පූර්ණ කළා. මට මතකේ හැටියට ගැටලුවක් නැතුව. ඊට පස්සේ අද අපිට මෙන්න මේ කොටස තමයි කතා කරන්න තියෙන්නේ. මට කියන්න අභ්‍යාස අංක දෙක අපි කතා කරලා දුන්නේ නෑ නේද? නෑ සර් කතා කරේ නෑ ඒක. ආ රයිට්. අභ්‍යාස අංක. නෑ සර්. ඔව් හරි. හරි දේ. ඔව්. සර් කතා කරලා D වෙනවා. සර් A B එකයි කතා කරා. අපි උත්තරංජි කතා. ඔව් හරි. උත්තරංජි කතා. කතා කරේ නෑනේ සර්. ආචුට්ටක් එන ආයි මුල ඉඳලා කතා කරන්නම් අභ්‍යාස අංක දෙකේ මුල ඉඳලා කතා කරන්නම් හොඳට බලන්න හොඳේ රයිට් ආ මෙන්න බලන්නකෝ ආ පුතාලගේ දැන් පළවෙනි අභ්‍යාස අංක දෙකේ පළවෙනි ගාන මෙහෙමයි තියෙන්නේ පහත දී යටි එක් එක් කුලකයේ අවයව සියල්ල සංගල වරහන් තුල ලිවීමෙන් කුලකය ලියා දක්වන්න කියලා කියනවා මොකද්ද කියන්නේ අනිවාර්යෙන්ම අවයව සංගල වරහන් තුල ලියන්න කියලා කියනවා ඒක අනිවාර්යයි. එතකොට සංගල වරහන් තුල අවයව ලියන එක එක ක්‍රමයක්. කුලකයක් ලියන එක ක්‍රමයක් තමයි සංගල වරහන් තුල අවයව ලියන එක. අද අපි බලමු කොහොමද සංගල වරහන් තුල අවයව ලියලා මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්නේ කියලා. මේක ඉතාමත්ම වැදගත්. හැබැයි මොකද මේවා ගොඩාක් දරුවෝ දන්නේ නැහැ. එයාලා දන්නේ කුලකයක් කියන්නේ සංගල වරහන් තුල ලියනවා විතරයි. එහෙම බෑ. මොකද මේ වැඩේ බොහොම විධිමත් භාවයෙන් යන්න ඕන දෙයක්. ඒ නිසා තමයි නිබන්ධන හරියස්සලා දීලා බොහොම පිළිවෙල මේ වැඩේ කරන්න ආවා. දැන් මොන පළවෙනි එක? දැන් පුතාලගේ ඔව් සරයි කියලා දෙන්න කමක් නැහැ රයිට්. ඒතර පළවෙනි එක තියෙන්නේ සතියේ දවස් කියලා නේද? අවයව ලියනකොට මෙහෙමයි අපි ලියන්නේ. හොඳට බලා ගන්න. ඒ සමානයි කියලා පහලින් සංගල වරහන දා ගන්නවා. සංගල වරහන දාන හැටි මං ගිය සතියේ කියලා දුන්නා. සතියේ දවස්. අන්න සතියේ දවස් ටික මොනවද කියලා අපි සංගල වරහන් තුල ලියනවා කමා දාලා. ඒවා අපිරිවෙලට ලිව්වා කියලා ගැටුවා නේ ඔව් අය කියලා දෙන්නම් ඔව් එතකොට ඉරිදා සඳුදා අඟහරුවාදා සංගල වරහන් ඇතුළත ටික ලියන්නේ අන්න හරිය ඔව් පහලින් සංගල වරහන් තුල අනිවාර්යෙන් ලියන්න ඕනේ සංගල වරහනත් තුල බලන්න ඉරිදා කියන්නේ අර හිස්තල තියන්නේ එතනින් ඒ සමාන ලකුණ දාලා සංගල වරහන් දාලා ලියන්න ඕනේ. අන්න හරිය ඔය හිස්තනේ තමයි පුතලා ලියා ගන්න ඕනේ. ඔව් හිස්තනේ තමයි ලියන්න දීලා තියෙන්නේ. තේරුණා රයිට්. ආ එතකොට ඉරිදා සඳුදා අඟහරුවාදා පදාදා දහස්පතින්දා ඊළඟට ඉඳමදි නම් පුතලාගේ පුතලාගේ ඉඳමදි වෙන්නේ නැති කියලා ලියන්න පුළුවන්. දහස්පතින්දා මම පහලින් ලියන්නම් සිකුරාදා සිනසුරාදා ඊළඟට ඉරිදා ඔන්න සංගල වරහන් තුල ලියලා පෙන්නන විදිය. ඔයාලගේ ලස්සන ලියන්න පුළුවන්. මොකද ඔයාලගේ ලොකු ඉඩක් මන් තියලා තිනවා. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔන්න සංගල වරහන් තුල ලියලා පෙන්නන විදිය. මේක අමාරු දෙයක් නෙවෙයි දරුවනේ.
කියන්න ඔව් ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා අන්න එන දවස් 7 එච්චරයි ඒක තමයි අපි විස්තරාත්මකව වචනෙන් ලියලා අවයව ලියලා පෙන්නනවා කියලා කියන්නේ ඒ දවස් අනුපිළිවෙලින් ඕනේ පුතේ අනුපිළිවෙලින් ඕනේ කොහොම හරි මේ දවස් 7 දිනා නම් පුතාලගේ ලකුණු දෙනවා කිසි ගැටලුවක් නැහැ හැබැයි එක දවසක් පරි අඩු වෙලා තිබුණොත් අන්න මොකද වෙන්නේ ලකුණු හම්බ වෙන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න එක දවසක්වත් අඩු වෙන්න බෑ අනිවාර්යෙන් දවස් 7ම තියෙන්න ඕනේ පැහැදිලිද ආරයි මම මේක මකනවා ඔන්න B වලට මං යන්න B මොකද්ද තියෙන්නේ ඔන්න ආයෙ සංග්‍රහ වරහණක් දැම්මා ලස්සන පුතාල සංග්‍රහ වරහණ දාන්න ඕනේ බිංදුවක් 10ක් අතර ප්‍රථමක සංඛ්‍යා. ඒක බලන්න ඕනේ බිංදුවයි 10යි අතර තියෙන ප්‍රථම සංඛ්‍යා මොනවද කියලා. පුතාලා දන්නවා 2 කමා දැම්මා 3 කමා දැම්මා 5 කමා දැම්මා 7 ඊළඟට 9 ප්‍රථමක නෙවෙයි. ඒක හොඳට පුතාලා මතක තියාගන්න 9 ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. එහෙනම් මෙතනින් අපි සංගල වරහනම වහලා දානවා. එහෙනම් B කියලා කියන්නේ බිංදුවයි 10යි අතර ප්‍රථම සංඛ්‍යා කියලා කියන්නේ මොනවද? 2යි 3යි 5යි 7යි තමයි ප්‍රථමක සංඛ්‍යා වලට ගන්න. 2යි 3යි දැන් 6ේ ගුණාකාර කියලා කියනකොට කොහොමද ලියන්නේ? ඔව් පුතේ 6ේ ගුණාකාර කියලා කිව්වොත් පුතා ලියනවා 6 12 18 24 යන ආදී වශයෙන් ලියනවා. හැබැයි සීමාවක් දුන්නොත් ඒ සීමාව තුල ඒවා විතරයි පුතාලා ලියන්නේ. කතාව පැහැදිලිද? उदाहरणी පහ බෙදන්න පුළුවන් වෙන්නේ 1යි 5යි කියන සංඛ්‍යා දෙකෙන් විතරයි. 7 බෙදන්න පුළුවන් වෙන්නේ 1යි 7යි කියන සංඛ්‍යා දෙකෙන් විතරයි. 9 1යි 3යි 9යි කියන සංඛ්‍යා තුනෙන්ම බෙදෙනවා. ඒ නිසා තමයි අපි 9 ප්‍රථම සංඛ්‍යා වලට ගන්නෙ නැත්. දැන් හරි නේද? ඔන්න එතකොට පළවෙනි එක හරි දෙවෙනි එක හරියක්. ඔන්න C එකේ ඉඳලා ඉස්සරහට කියලා දෙන්න. හොඳට බලන්න. හොඳේරයි. මෙන්න C. මේ දෙක මකන නෑ. හොඳට බලා ගන්න. මෙන්න C. හොඳට බලා ගන්න. රයිට්. එක එක જાතිය කුලක සර දාලා තියෙනවා C සමාන. සංගල වරහන දැම්මා. පුතලෙන් අහනවා බිංදුවත් 25ත් අතර 4ේ ගුණාකාර. එතකොට බිංදුවට වඩා වැඩි 25ට වඩා අඩු 4ේ ගුණාකාර ටිකයි අපි ගන්න. එතකොට මෙන්න එනවා 4 8 12 16 20 24. එතනින් එහා යන්නේ නැහැ. ඇයි? බිංදුවත් 25ත් අතර කිව්ව නිසා. එහෙනම් අපි මෙතෙන්ද ගිහිල්ලා ඕම සංගල වරහන වහලා තින ඔච්චරයි. හැබැයි බැරි වෙලා හරි 25ට වඩා වැඩි එකක් ලිව්වනම් අන්න මොකද මේ සම්පූර්ණ ගාන ඔයාලගේ වැරදි. ඒ නිසා ඔයාලා හොඳට පරිස්සම් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම A කියන පරාසය තුල පුතාලා ලියන්න ඕන. ඒක අනිවාර්යයි. එකම අවයවයේ දෙවතාවක් ලියන්නේ නෑ. ඒක හොඳට ඔළුවේ තියාගෙන ගණන් හදා ගන්නකොට. කතාව පැහැදිලිද? රයිට්. ඔන්න එතකොට C ගාන හරි. අනේ රයිට්. ඊළඟට මෙන්න මේක ගොඩාක් වැදගත්. පුතාලගේ D. D සමානයි කියලා අපි ගන්නවා ඔන්න. ඔන්න මේක ගොඩාක් වැදගත්. නෑ රයිට්. හොඳට බලා ගන්න. සංගල වරහන දැම්ම. මොකද තියෙන්නේ? හර සර යන වචනේ අකුරු. එතකොට මෙහෙමයි ලියන්නේ. එකම අකුර දෙවතාවක් ගන්න. ආන්න හරි එක අකුර දෙවතාවක් ගන්න නෑ නේද? හා ර ස ඔච්චරයි. ආයෙ රයන්න ලියන්නේ. හා ර ස ර කියලා අකුරු හතරක් තිබුණාට රයන්න දෙවතාවක් ලියන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. රයන්න ලියන්නේ අපි එක වතාවක් පමණයි. තේරුණාද? ඒක නිසා කිසිම අවස්ථාවකදී
එකම අවයවයේ දෙවතාවක් ලියන්න එපා. එහෙම ලිව්ව සම්පූර්ණ මොකද වෙන්නේ? ගානම වරදිනවා. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. එකම අවයවයේ දෙවතාවක් ලියන්නේ නැහැ කුලක ලියනකොට. හරිද? මේක හොඳට මතක තියාගන්න. ගොඩාක් ළමයි එහෙම නැහැ. ඔහේ අකුරු ටික ඔක්කොම ලියන් යනවා. එහෙම බෑ. දැන් ඔය ඉංග්‍රීසියෙන් ගොඩක් කියන වචන තමයි umbrella. කුඩේට කියන්නේ ඒක umbrella කියන වචනේ ඒ අකුරු ගොඩ තියෙනවා U අකුරු ගොඩ තියෙනවා ඊනවට අපි එහෙම ලියන්නේ නැහැ අපි ඉස්සරහදී වගේ ඉංග්‍රීසි වචන දාලා බලමු එතකොට පුතාලා මතක තියාගන්න ඕනි එකම යවේ ලියන්නේ අපි එකවතාවක් පමණයි ඒක අවධාර්මයෙන් මතක තියාගන්න කුලක ලියනකොට බලන්න සර් ලියනකොට එකම අවයවේ දෙවතාවක් කොහෙවත් ලියලා නැහැ ඒ වගේම තමයි කමා දාලා වෙන් කරලා තියෙනවා එක පුතාලා හොඳට මතක තියාගන්න ගණන් හදාගෙන යන්න තේරුණා නේද ඔන්න D ගාන හරි ඊළඟට අපි යනවා E වලට මෙන්න E හොඳට අහගන්න ඕනේ රයිට් මෙන්න E ගම්පහ කලුතර මෙන්න බස්නාහිර පළාතට අයත් වෙන දිස්ත්‍රික්ක. එතකොට කොළඹ, ගම්පහ, කලුතර වෙන දිස්ත්‍රික්ක ලියන්නත් බෑ. එතන මේ දිස්ත්‍රික්ක වල එකක්වත් අඩු කරන්නත් බෑ. එතන පුතාලා හොඳට මතක තියාගන්නවා. බස්නාහිර පළාතට අයත් වෙන දිස්ත්‍රික්ක නම් කොළඹ, ගම්පහ, කලුතර කියන දිස්ත්‍රික්ක තුන තමයි බස්නාහිර පළාතට අයත් වෙන්නේ. හරිද? අනිවාර්යයෙන් හොඳට කල්පනාවෙන් ඉන්න ඕනේ මොනවද අයත් වෙන දිස්ත්‍රික්ක කියලා. තේරුණාද? රයිට්. මොනවද? කොළඹ, ගම්පහ, කලුතර. ලේසියින වැඩේ. අමාරු නෑනේ. පුතාල දන්නවනම් බස්නාහිර පළාතට අයත් වෙන දිස්ත්‍රික්ක 6 පන්ති ඉගෙන ගන්නවා නේද? 5 පන්ති තියෙන ශිෂ්‍යත් පන්තියේ. විශේෂයෙන් ওই කොළඹයි ඊට පස්සේ අපි කතා කරනවා මේ දකුණු පළාත. දකුණු පළාතට අයත් වෙන දිස්ත්‍රික්ක මොනවද කියලා. ඒක නිසා ඒව අමාරු දේවල් නේද? යාපනය. ඔව්. මොකද? යාපනයේ තමයි සර් වැඩිපුරම පාඩම් කරන්න දුන්නේ. වැඩිම දිස්ත්‍රික්ක ගණනක් යන්නේ කියන්නේ. ආ 1 එක තමයි නේද? ඔය වගේ අපිට මේ ඒ දිස්ත්‍රික්කේ ඇත්තම මතකේ තියෙන්න ඕනේ නේද පුතේ? ඒ අමාරු දේවල් නෙවෙයි ඔන්න සෙවුරුත් පුතාලා කියලා දුන්නා. පුතාලා දන්න දෙයක් චුටක් මේ කුලක පාඩම වල ගලපලා ගත්තා. හරිද? රයිට්. ඊළඟ එක. පුතාලගේ F තියෙනවා මෙහෙම. පොතර බලා ගන්න F. ඒකත් ඒ වගේමයි කොන්දේසිය මතකේ තියාගන්න ඕනේ. එකම සංඛ්‍යාව දෙවතාවක් ලියන්නේ නැහැ 21412 නේද තියෙන්නේ ආ 2 1 4 2 1 4 ඉතුරු ඉලක්කම් ලියන්න බැහැ ඇයි ඉතින් ලියා ගන්නද ඔව් දැන් ලියා ගන්න පුතාලා දැන් ලියා ගන්න 2 1 4 එතකොට එක දෙවතාවක් යදුනා කියලා එක දෙවතාවක් ලියන්නේ නැහැ excuse me සර් මට ප්‍රශ්නයක් තියෙනවා කියන්න පුතේ සර් එතකොට අනික් ඉලක්කම කොහකද? ඉතුරු දෙක කොහකද? කියන්නේ. සර් යා කියන්නේ සර් දැන් 21040 ඒ කියන්නේ 21412 තියෙනවනේ ඒකේ අපි 2 1 4 ලිව්වනේ ඒකේ අනිත් ඉලක්කම් දෙක 1 2 එහෙම කියලා. හරි සර් එතකොට අනේ දෙකේ ඉලක්කමත් ගන්න නැද්ද සර් එකම එකට 4ක් ඇවිල්ලා තිබ්බත් අනික් ඉලක්කම් දෙක ගන්න නැද්ද එක ඉලක්කමක් ලියන්න එක වතාවක් පමණයි දැන් මෙහෙම ඔයගෙ දෙන 21412 නේ තියෙන හොඳ බලන්න පුතා 21412 ඔහොමනේ තියෙන දැන් උන දෙක ලිව්වා හරි ඊළඟට එක ලිව්වා හරි හතර ලිව්වා හරි එතකොට ආයෙ දෙක ලිව්වොත් ඉලක්කම් දෙකක් වෙනවනේ එහෙම ලිව්වොත් වැරදි ආය හතර ලිව්වොත් හතර නේ ආයක ලිව්වොත් ආය ලක්කන් දෙකක් එනවා ඒක නිසා අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න එක අවයවේ ලියන්නේ කුලක පාඩමේ එක වතාවක් විතරයි ඒක හොඳට මතක තියාගන්න ගොඩාක් ළමයි වාස්තුවේ තේරුණාද රයිට් එතකොට අපිට අයත් වෙන්නේ අකුරු මේ ටික විතරයි මොනවද 2 1 4 විතරයි ඔන්න බලන්න ගැටලු කොච්චරද කියලා නේ ඈ ඉතින් මේවා ඔක්කොම මෙන්න මේ වගේ මගේ පන්තියේදී මිරාකරණේ වෙන්න ඕනේ පුතා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නකොට බොහොම පිළිවෙල මේ ටික කරෙන්න ඕනේ එනිසා තමයි මේ වගේ නිබන්ධන හරි ගස්සලා දීලා අපේ පාසලේ බොහොම පිළිවෙල මේ වැඩේ කරන්න උත්සාහයක් ගන්න. තේරුණාද? රයිට්. F හදාගන්න ලස්සන. සර්, සර් මේ ඔය ටිකේට මේ රකුපෑනේ හරි දාකර කමන්නෑනේ. දීලා. කියන්න පුතේ.
කියන්න කියලා චෙක් කරනකොට රතු පෑනේ හරි දාගත්තට කමක් නැහැ නේද උදාලා හරි දාන්න නැහැ උදාලා හරි දාන්න නැහැ උදාලා හරි දාන්න නැහැ උදාලා නිබන්ධනය සම්පූර්ණ කරගන්නවා විතරයි හරියට උත්තරේ පුතාලා සර් ලියනන බෝඩ් එකේ ඉතින් පුතාලා හරි දාගන්න එපා උත්තරේ හරිය ලියාගන්න හරි දාගන්න එපා හොඳේ හරි ඊළඟට F ඊළඟට G වලට යන්නම් මෙන්න G जी जी तीन आम हैं मैं एक ऐसी तो दहाई देख के दी हाये गुनाकार है उधर दान ना एकाई दहाई अतरत ये ने हाये गुनाकार है हाये वितराई ये ना हाये लिया ओ हाये लिया संग्रहालय में तो एक गांडे बैरी दर बे एक हाये गुनाकार है नहीं नहीं एक ऐसी तो दहाई देख के लाके वहाँ में एकाई दहाई अतर तो हाये गुना कार दिन हाये वितरा है इलांगे के ने दोला हाँ इलांगे के ने दहाँ आठ है इलांगे के ने विसिया तर है ये मैं क्या कुछ जन्म में है दहाई ने वाला वैरी वैरी हिंदा ये दहाई ने वाला वैरी वैरी हिंदा क्या कुछ सॉरी क्या कुछ जन्म है एक ने साबुताला ये ना किन्हें किये थे हाये गुना ඒ අපි කුලකේ නම් කරන අකුර පුතේ. එතකොට මේකේ තියෙන C සමානයි කියලා සංගලවරහන. D සමානයි කියලා සංගලවරහන. E සමානයි කියලා සංගලවරහන. F සමානයි කියලා සංගලවරහන. G සමානයි කියලා සංගලවරහන. තේරුණාද? right. සර් දැන් ප්‍රශ්න දුන්නම ඔය වගේ දෙතකොට කියලා වෙයි සර් යන්නේ. කියන්නේ. සයිතර අත පොත ලැබෙන්නේ නැහැ. උදාමර කියන්නේ පැහැදිලි ඇහෙන්නේ. යාග සිග්නල් අවුස්. ආයෙත් අපදාර සිග්නල් මොනවද ගැටලුවක් තියෙනවා ඒකයි. දැන් හරිනේද වැඩේ පැහැදිලි නේද? ආරයිට්. ඊළඟට ජී වලට එන්නේ 6 කියන සංඛ්‍යාව විතරයි. ජී වලට එන්නේ 6 කියන සංඛ්‍යාව විතරයි. ඊට පස්සේ සංග්‍රහවරහන වැහුවා. හරිද? right. දැන් හරිනේද ගැටුවක් නැහැ නේද? right. දැන් හොඳට බලන්න ඕනේ පුතාලා ඊළඟට අංක 2 හොඳට බලා ගන්න මම මේක මම කරනවා right හොඳට බලා ගන්න අංක 2 සර් F තියන්න F G තියන්න ආ F එකයි කියන්නම් එහෙනම් බලන්න F එක අපිට එන්න ඕනේ පුතාලගේ 21412 එහෙනම් එන්න ඕනේ F කියන කුලකයේ 4 1 2 ඔය මාරුනා කියලා ප්‍රශ්නයක් නැහැ 4 එකයි දෙකයි. යා මාරුණා කියලා කිසිදු ප්‍රශ්නයක් නැහැ. හරිද? 4 1 2. ජී වල තියෙන්නේ කීයද? 6 විතරයි. ජී වල තියෙන්නේ 6 විතරයි. දැන් ගැටලු ගොඩක් තියෙනවා. කොහොම පන්තියේ නිරාකරණය වෙන්න ඕන. ඒක හරියට හැදිලා ලස්සන වෙන්න ඕන. තේරුණාද? right. දැන් හරියට ගැටුවක් නැහැ නේද? ආරයි. ඔන්න අපි යනවා පුතාලගේ දෙවනි ප්‍රශ්නෙට. හරිද වැරදි දාන්න තියෙනවා. අපි බලමු කොහොමද හරි වැරදි දාගෙන යන්නේ කියලා. ආවට ගියාට දාන්නේ. හොඳට කීවල තමයි හරි වැරදි දාන්නේ. හොඳට බලා ගන්න. හොඳේ right. මෙන්න. හොඳට බලා ගන්න. ඉහතදී ඇති කුලක වලට අනුමාක් අපි දැන් ඔය සම්පූර්ණ කරපු කුලක වලට අනුමාක් වාගෙන් අහනවා පහත දැක්කේන ප්‍රකාශ සත්‍යව අසත්‍ය බව සඳහන් කරන්න කියලා කියනවා සත්‍යය නම් හරි දානවා අසත්‍යය නම් වැරදි දානවා අපි බලමු හොඳට බලන්න ඕන කල්පනාවේ සෙනසුරාදා ඒ කුලකේ අවයවයේකි හොඳට බලමු ඒ කුලකේ මොකද තියෙන්නේ කියලා මෙන්න මම ආයෙ මුලට යනවා මේ තියෙන්නේ ඒ කුලකය මේ තියෙන්නේ සෙනසුරාදා අන්න හරි ඇයි හරියන්නේ සෙනසුරාදා කියන වචනය උතලගේ ඒ කියන කුලකේ එනවා සතිය දවස්වලට ඒක නිසා එහෙනම් අපි පළවෙනි එක දා ගන්නවා ඒ වගුවේ පුතාලා මේ පොටුවේ දා ගන්නවා ඒ මොකද අපි කියන්නේ හරි ඒ හරි කතාව පැහැදිලිද right මොකද සෙනසුරාදා අපි සතිය දවස්වලට ගන්න තේරුණාද right ඊළඟට දෙවෙනි එක බඩ ඩී කුලකේ අවයවයේ කී ආ බලන්න පයන්න ඩී කුලකේ එනවද එනවද කියලා දී මේ තියෙන්නේ ආ හරසර කියලා වචනයක් තියෙන්නේ පයන්නක් එන්නේ නැහැ නේ එහෙනම් B අපි දාගන්නේ මොකද්ද වැරදි B දාගන්නේ මොකද්ද වැරදි උතර බලන්න ඕනේ B මොකද වැරදි හොඳයි යෑ C C බලමු C මොකද්ද තියෙන්නේ කියලා මෙන්න C අහනවා මෙහෙම C කුලකයේ සීළු අවයව ඉරට්ට සංඛ්‍යාවේ බලන්න C කුලකයේ මේ තියෙන්නේ සීළු වේවා ඉරට්ට සංඛ්‍යා වෙනවලු ඔව් හතරේ ගුණාකාරේන සංඛ්‍යා ඔක්කොම අපි කියන්නේ මොනවද ඉරට්ට සංඛ්‍යා වෙනව නේද ඔක්කොම ඉරට්ට සංඛ්‍යා වෙනවා මොකද හතර
අට 12 16 යන අදිවසින් ආවේ ඔක්කොම ඉරට සංඛ්‍යා වෙනවා පුතේ එහෙනම් අපි දාන්නේ මොකද මෙතෙන්ට හරියක් මොකද දාන්නේ හරියක් හරි නේද රයිට් ඊට පස්සේ අපි යනවා D වලට මෙන්න D හොඳ බලාගෙන D මෙන්න D D බලමු D අහනවා මෙහෙම 110 දෙක ඇති තුනේ ඕනෑ ගුණාකාරය G කුලකේ අවයවයක් වේ G කුලකේ බලන්න ඕනේ තුනේ ගුණාකාර තියනවා දිකා G කුලකයේ මෙන්න G කුලකයේ තියෙන 6 ගුණාකාර 6 ගුණාකාර හැබැයි මෙන්න මෙතන පුංචි කතාවක් කියන හොඳට බලන්න ඕනේ 110 දෙක ඇති තුනේ ඕනෑම ගුණාකාරයක් 110 දක්වා තිය තුනේ ගුණාකාර එතෙන්ට එන්නේ නැහැ නේද පුතේ එතෙන්ට එන්නේ නැහැ නේද පුතේ කියන්නේ හැබැයි ඔව් ඒක වැරදි නේද පුතේ එහෙනම් අපි මෙතන දාගන්නේ මොකටද වැරද්දා වැරදි ඔව් ඒක වැරදි නේද පුතේ තුන තිබ්බනම් එතන හරි තුන තිබ්බනම් හරි ඒ නිසා අපි ඒක වැරද්දක් කියලා දාගන්න කතාව පැහැදිලි නේද ආරයි ඔන්න කුලක පාඩම අමාරු පාඩමක් නෙවෙයි 11 පන්තිය දක්වා යනවා තාම ඔයාලා හතේ පුංචි අටේ තියෙනවා කුලක නමෙත් තියෙනවා 10ෙත් තියෙනවා 11ෙත් තියෙනවා විභාගෙදී ලොකු ගාණක් කුලක පාඩමෙන් එනවා ඒකයි මේ පාඩම හරියට මේ නිබන්ධනයක් දීලා උගන්වන්න උත්සාහ කරන්නේ තේරුණාද නැත්නම් හතේ පන්තියේ කුලක අමාරු අටේත් මොකද වෙන්නේ අන්න අමාරු වෙනවා ඉතින් කුලක පාඩම නීරසයි එපා වෙනවා ගණන් හදන්න ඒක නිසා මේ වැඩේ හරියට ලස්සන කරගන්න අවශ්‍ය වෙනවා තේරුණාද ඔන්න දෙවෙනි ගාණ හරි හොඳට බලා ගන්න හොඳේ රයි ඊළඟ 3 හොඳට බලා ගන්න පහතදී යටි එක්කෙක් කුලකයේ අවයව සංගලවරහන් තුල ලියා දැක්වීමෙන් හා වෙන් රූප සරහන් ආශ්‍රයෙන් නිරූපණය කරන්න කියලා කියනවා. ඔන්න තව එකක් කියනවා. මොකද්ද? එකක් තමයි අවයව සංගලවරහන් තුල ලියන්නත් ඕනේ. අනික මොකද්ද? වෙන් රූප සරහනේ පෙන්වන්නත් ඕනේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා සර් මොකද්ද වෙන් රූප සරහන කියලා කියන්නේ? ගැටුවක් එනවා නේද? ඔන්න සර් හොඳට පැහැදිලිව කියලා දෙනවා පුතලට වෙන් රූප සරහනක් කියන්නේ මොකද්ද කියලා. අවයව ටික සංගලවරහන් තුල ලියන්න දන්නවා ඔයාලා. හරිද අවයව ටික සංගලවරහන් තුල ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි වෙන් රූප සරහන වගේ දරුවෝ කවුරුත් දන්නේ නැහැ. හරිද රයිට්. ඒ කාලේ ගණිතඥයෙක් කියදියා. ගණිතඥයෙක් කියදියා. ඒ කියන්නේ ගණිතය පිළිබඳව දක්ෂ එක ගණිතඥයෙක් කියලා කියන්නේ. එයාගේ නම මෙන්න බලන්නකෝ ලස්සන නමක්. ජෝන් වෙන්. මොකද එයාගේ නම ජෝන් වෙන්. එයා තමයි මේ වෙන් රූප ඉස්සෙල්ලා මුහාගත්තේ. වෙන් රූප සරහන කියන දේ යා තමයි ඉස්සෙල්ලම හොයාගත්තේ. අන්න යාට ගරු කිරීමක් විදිහට තමයි අපි මෙන්න මේ රූප සරහන මොකද්ද කියන්නේ? ජෝන් වෙන් රූප සරහන කියලා කියන්නේ නැහැ. මොකද අපි කියන්නේ වෙන් රූප සරහන කියලා කියනවා. මොකද කියන්නේ? වෙන් රූප සරහන. වෙන් රූප සරහන. ඔව්. එතකොට වෙන් රූප රූප ඔකේ ජෝන් වෙන් කියන ගණිතඥයා තමයි මේක හොයාගත්තේ. එයාට ගරු කිරීමක් විදිහට තමයි මේක අපි වෙන් රූප සරහන කියලා කියන්නේ හරි ලේසි. ඔයාලා ඉතින් සර් එක ජෝන් වෙන්ව හොයාගත්තら අපිටත් පුළුවන් නේ කියලා. ඒ තරම් ලේසි. මෙන්න බලන්නකෝ හරි සරලයි දෙනවා අමාරු දෙයක් නෑලා. ඒ වුණාට ඒ කාලේට අනුව මේක ලොකු හොයා ගැනීමක්. සමහර ගණිතයේ තියෙන ගැටලු විසඳන්න දැන්ට මේක පුංචි දෙයක් වුණාට 10 11 පන්ති වලට යනකොට මේක ඉතා වැදගත් දෙයක් වෙනවා වෙන් රූප සරහන නැතුවම බෑ ගණිතයේ තියෙන ගැටලු විසඳන්න. ඒ නිසා පුතල පුංචි දෙයක් තමයි හතේ පන්ති උගන්වන්නේ. හැබැයි 10 11 පන්ති වලට යනකොට මේවා හොඳට පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? මෙන්න මෙහෙමයි අපි ලියන්නේ. හොඳට බලා ගන්න නේද? අපි හිතමු අර ඒ කියලා මුලකියා තිබුණා හරිය ලේසි නේද? අර හරසර කියන වචනය අකුරු හයන්න සයන්න රයන්. ඔක අපි හිතමු කොහොමද තිබුණායි කියලා. ඔහොම තිබුණා දැන්. දැන් පුතාල මේක වෙන් රූප සරහන කියෙ පෙන්වන්න කිව්වම මොකක්ද දැනවද කරන්නේ? හරිය සරලයි. මෙන්න බලන්න කරයි. මූර්තයක් ඇඳා. හරිද? ඊතලයක් දැම්මා. ඔන්න ඔහොම ඊතලේ දාන්න ඕනේ. මේක මෙහෙම දානවා සමහර ඔන්න ඔහොම කේන්ති ගිහිල්ලා වගේ. මූර්තේ තුනටම දානවා. එහෙම නෑ. අපි දාන්නේ මෙන්න මෙතෙන්ටයි ඊතලේ දාන්නේ. හොඳට බලන්න පුතාලා. මෙතෙන්ට දාන්නේ. මොකක් කියලා නම් කරලා තියෙන්නේ ඒ කියලා නම් කරලා තියෙනවා මෙතෙන්ද දැම්මා මොකද්ද ඒ කියලා මේ අකුරු තුන හයන්න සයන්න රයන්න මේ වෘත්තයේ තුල ලියනවා පිටචරයි ඉතින් ඕක තමයි වෙන් රූප සරහන කියලා කියන්නේ හරි අමාරු දෙයක්ද මේක මෘතයක් වෙනවා සිංහල පොතේ තියෙන පාඩම
අවුද අමාරු දෙයක් නෙවෙයි නේද හිතා ගන්න මේ අපුරේ නම් කරන්න ඕනේ මේ අපුරේ මොකලා නම් කරන්න ඕනේ ඔව් අන්න එතකොට මේක තමයි මොකද අපි කියන්නේ වෙන් රූප සරහන කියලා කියන්නේ මොකද අපි කියන්නේ වෙන් රූප සරහන අපි දැන් බලමු මේක පුළු කොහොමද අපි පොතේ අඳින්නේ සහ ඊට පස්සේ කොහොමද ගණිතයේ දෙන ගැටලු විසඳන්න මේක ගන්න මෙන්න පළවෙනි එක හොඳට බලා ගන්න හොඳේ රයිට් ඒ කියලා කියනවා හොඳට බලා ගන්න රයිට් මේක කියන්නේ කවුරුත් හොඳට බලා ගන්න එතකොට දෙකක් කරන්න තියෙනවා එකක් මොකද්ද ඔව් අභ්‍යව සංග්‍රහ මන්ත්‍ර ලියන්නත් ඕනේ අනික වෙන් රූප සරහණය පෙන්නන්නත් ඕනේ හරියට ලේසි මෙන්න ඉස්සෙල්ලාම අව්‍යව සංග්‍රහ මන්ත්‍ර ලියනවා හොඳට බලා ගන්න සංග්‍රහ මන්ත්‍ර ලස්සන දාන්න ඕනේ මං දා ගන්න අමාරු වැඩක් කියලා දෙනවා කොහොමද දාන්නේ කියලා 10ට අඩු ප්‍රථමක සංඛ්‍යාව පුතලා දන්නවා මොනවද තියෙන්නේ 2 3 3 5 7 ඔන්න සංග්‍රහ වරහන බැලුවා මේක මොකද්ද අව්‍යව සංග්‍රහ වරහන් තුල්ලින එක තමයි මේක වෙන් රූප සරහණය පෙන්වන්නේ මෙහෙමයි වෘතයක් ඇඳා කවකඩුව ගන්න වෘතය ආදෙන්නේ නැත්තම් වෘතයේ විතරයක් වගේ වෙයි හරි ගැතයි එහෙම වුණා විතරයක් වුණත් හැඩේ කමක් නැහැ හැබැයි කවකඩුව ගමු අපි නැත්තම් මොකක් හරි බෝතල් මූඩියක් වජ්ජමු ඊට පස්සේ මේක නම් කළා මොකද p කියලා ඔන්න p ඇයි p දාන්නේ මෙතන p තියෙන නිසා මොනවද තියෙන්නේ 2 3 5 7 2 3 5 7 කියලා දැන් ඔන්න ඔච්චරයි වෙන් රූප සරහන මේ පාර වාරි විභාගේ ආව දෙන්නකෝ අපි හදන්න නැද්ද බලන්න නේද හරි ලේසි නේද ගැටලුවක් නැහැ නේද ඔන්න ඕක තමයි අපි වෙන් රූප සරහන කියලා කියන්නේ ඉතින් අමාරු දෙයක් නෙවෙයි හොඳට කල්පනාවෙන් හදාගන්න පුළුවන් තේරුණාද රැ කව කඩුව අරගෙන පුංචි ගොඩාලු වෘතයක් අඳින්නේ නැහැ කැතයි පුංචි වෘතයක් ඇඳලා රුපියල් 2 කාසිය වගේ වෘතයක් ඇඳගත්තාම ඊට පස්සේ ඊතලයක් දාලා p කියලා නම් කරලා මේ තිරයක් කව කඩුවක් තියෙන කෙනෙක් මොන වගේ ප්‍රමාණයක් අඳින්න ඕනේ සාමාන්‍යයෙන් 2 කාසියේ සයිස් එකකට වගේ වෘතයක් ඇඳගත්තාම ඇති පුතේ ගොඩාලු වෘතයක් ඇඳොත් කැතයි ඈ අපි එහෙම නිකන් චුට ලස්සන වෙන්න දෙයි වැඩි නේද පිළිවෙල කරන්න දෙපයි ආරයි හදාගන්න පළවෙනි වැඩේ ගොඩක් තියෙන නෑ ලස්සන කරන්න ඕනේ හා සර් හොඳයි කාට හරි ඇතුළුවත් නම් කතා කරලා අහන්න සර් ඒකයි මයික් ඔන් කරලා තියෙන්නේ අස්සයට සමහර උත්තර දාලා තියෙනවා ගොඩක් හොඳයි සර් මම කටුනා එක්ක මුලින් නම් කියා දෙන ලස්සන හදාගන්න ඔය දෙකම ටියුට් එකේ අඳින්න ඕනේද? ඔව් ඔව් දෙකම ටියුට් එකේ අඳ ගන්න ඕනේ. මේ වගේ මොකද? අවයවනිකලිය මොකද? සරහන් තුල එහා පැත්තේ වෙන් රූප සරහන වෙන්න ඕනේ. හොඳයි? දෙකම කරන්න ඕනේ. ආයි මුලින් දැන් කියන්නකෝ. ලේසියෙන් ඉතින් අරයි. ආයි කියන්න දෙයක් නැහැ. සර කිව්වේ 10ට අඩු ප්‍රථම සංඛ්‍යාවනේ. මොනවද තියෙන්නේ? 2යි 3යි 5යි 7යි p සමානයි කියලා සංග්‍රහරහන් තුල ලියුවා. මෙතන පුතාලාගේ වෘතයක් ඇඳලා ඒක අර p අපුරේ නම් කරලා හරි ඉලක්කම් ටික 2 3 5 7යි කියලා මේකට දාගන්න ඔච්චරයි ඉතින් හරි ලේසි සර් එතකොට ඕකට කොහමද දාන්නේද මොකද්ද නැත් කො අනා පුතහපු දෙය හොඳයි මේකට සමාදාන්න නැහැ උත්තේ තුර සමාදාන්නේ නැහැ උත්තේ තුර සමාදාන්න නැහැ ඒක හොඳට මතක සංගලවරහන් තුරට සමාදානවා උත්තේ තුර සමාදාන්නේ නැහැ ඒ පුතේ උත්තේ තුර ඕන තරක ලියන්න පුළුවන්නේ ඒ නිසා උත්තේ තුර අපි සමාදාන්නේ නැහැ මේකේ හැම ලියන්න බැරි මේකේ පෙරටම ලියන්න වෙන්නේ එනවා සර් මේකේ පෙරට ලිව්වේ නැහැ නේ පුතාලගේ පුතාලා පෙරට ලිව්වත් ඒකේ සමාදාන්නේ නැහැ කතාව පැහැදිලිද ආරයි එතන මේක අපි දාගන්න කීයද පළවෙනි ගාන A ඊළඟට B වලට යම් බලන්න ආ B තියෙනවා අන්න Q සමානයි කියලා තියෙන්නේ එහෙනම් පුතාලා ගන්නේ Q සමානයි කියලා සංග්‍රහවරහන දැම්මා මොකක්ද තියෙන්නේ number යන වචනේ අකුරු මොකද්ද තියෙන්නේ number බලමු N තියෙනවා U M B E R උතර බලන්න එකම අකුරු දෙවතාවක් ලියනවා කියලා නෑ නේද N U M B E R උතර බලන්න එකම අකුරු දෙවතාවක් ලියනොත් ගාන වැරදි හරි ලේසි කව කට ගත්තා වෘතයක් ඇඳා නම් කරන්නේ මෙතන තියෙන අකුරේ මොකද්ද Q කියලා දැම්මා අන්න දැම්මා අකුරු ටික N U M B E R ඔන්න නම්බර් N U M B E R ඔන්න කුලකේ අකුරු ටික. ඉතින් මෙන් රූප සරහණේ පෙන්වන එක හරිය සරලයි. කතාව පැහැදිලි නේද? ආරයි ලස්සන හදාගන්න. කාට හරි ගැටලුවක් තියෙනවා කතා කරලා අහන්න ඕනේ ඈ. දැච්ච වෙන්නේ පහන සර් වඩා අමාරු කියලා අහන්න.
ආයේ යාළුවෙක් කහනවා පිළිවෙලට ලියන්න ඕනද කියලා නෑ පුතේ පිළිවෙල ලියන්න ඕනේ නෑ පුතා කොහොම හරි අකුරු ටික තැනින් තැන ලිව්වත් අකුරු ටික ලිව්වා නම් හරි තේරුණාද පිළිවෙලටම ලියන්න ඕන කියලා කොහෙවත් නීතියක් නෑ දැන් අපි හිතමුකෝ ඔයා r අකුර මුලට ලියලා ඊට පස්සේ e අකුර ඊළඟට එහෙම ලිව්වයි කියලා වැරද්දක් නෑ හැබැයි එක අකුරක්වත් අඩු වෙන්න බෑ මේක අකුරු 1 2 3 4 5 6ක් තියෙනවනේ ඒ අකුරු 6 හැමම තියෙන්න ඕනේ එකක්වත් අඩු වෙන්න බෑ ඒක හොඳට මතකේ තියාගන්න අකුරු ටික හැමම තියෙන්න ඕනේ හැදිරෙද ඕනේ ගැටලුවක් අහන්න chat box එක දාන්න පුළුවන් ගැටලු තියෙනවා ඕන එකක් අහන්න සර් කෙනේ හොඳට තේරෙන්න හොඳයි පුතේ ඈ හරි तो बिंदु आता था तो तेरे ये पूर्ण संख्या की आती है ना दे ओमिनो बुद्धि ओमिनो से किया देगा चुटा के ना सर प्रथम का संख्या ही में सर तो प्रथम का संख्या मातक दिया गन कैटी कमन है दे ऐसे कैटी कमन क्यों है प्रथम का संख्या मातक दिया गने सावधान का देखा कितना तीन ही है हर दे प्रथम का संख्या के लिए सावधान संख्याद पूर्ण संख्या होया करने को हमें तो ये तो करते हैं। आहूमी तो मिसल किया देखा चुड़ा किन्हों को राई मैं कहाँ नहीं दे आह राई उन्होंने मैं क्या कहूँ आ हाँ इलाम ना बांग यानो वाला के सी किन्हें गार्ड है क्या नहीं ना सी मुद्रा वाला का ना सी मैं हमारे तीन है सी सी किन्हों में हम බින්දුවත් හතක් අතර ඇති පූර්ණ සංඛ්‍යා r කියලා නම් කරලා තියෙනවා. ඔන්න පුතලා r කියලා දාගන්න. r සංගලවරහන් දැම්මා. බින්දුවත් හතක් අතර පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ පුතේ ගණන් කරන සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද? ගණන් කරන සංඛ්‍යා. බින්දුවත් හතක් අතර කිව්වහම 0යි 7යි ගන්නෙ නැහැ. ඒකත් මතකේ තියාගන්න. එහෙනම් 1 2 3 4 5 6 කියන සංඛ්‍යා ටික විතරයි ඔච්චර. ඒක 7 8 9 ගන්න නැත්තේ. ඇයි බෑනේ? බින්දුවත් හතක් අතරනේ. එතකොට 4 වැඩි වෙනවා නට නම් ගත්තොත්. ඔව් සර්. ඔව් 0යි 7යි 4 කිව්වහම ගන්න 0යි 7යි 4 දින සංඛ්‍යා ටික විතරයි. ඉතුරු ඒවා ගන්න බෑ. ඉතුරු ඒවා ලිව්වොත් වැඩදී. ඉතුරු ඒවා ලිව්වොත් වැඩදී. පූර්ණ සංඛ්‍යා ටිකයි කියලා දෙන්න පුතේ තේරෙන්නේ. එතකොට 0යි 7යි පූර්ණ සංඛ්‍යා කියන්නේ ගණන් කරන සංඛ්‍යා. 0යි 7යි 4 දින ගණන් කරන සංඛ්‍යා. මොනවද තියෙන්නේ? 1 2 3 4 5 6. ඒක පුතාලා වෙන රූප සරහණි දක්වන්නේ මෙහෙමයි. වෘත්තයක් ඇඳා ඊතලයක් දැම්මා. ඒක නම් කළා r කියලා. මොකද නම් කරන්නේ? r කියලා නම් කළා. 1 2 3 4 5 6 කියලා හොලස්සන්නේ වෙච්චරයිද? සර් පොඩි බඩක් කියන්න. කියන්න දෙ. සර් මේ මට ත්‍රිකෝණ සංඛ්‍යාවයි අර මොකද්ද සමචතුරස්‍ර සංග්‍රහයයි චුට්ටක් බෑ සර් අනේ චුට්ටක් අන්තිමට කියලා දෙන්න. ආ හරි කියලා දෙන්න. නෑ කියලා දෙන්න. හරි. හරි. මේක හදාගන්න ලස්සනට. මුර පිළිවෙලට හදාගන්න ලස්සනට. ඊළඟට යන්නයි හදන්නේ පුතලගේ s සමානයි කියලා තනවා ඒකත් ලේසි ඔයාලට මම හිතන්නේ ගැඩුවක් නෑ පුතලගේ ඒ කියන්නේ d කියන ප්‍රශ්නේදී d s සමානයි කියලා කියනවා මොකද තියෙන්නේ දකුණු පළාතේ දිස්ත්‍රික්ක මට කියන්නකෝ දකුණු පළාතේ දිස්ත්‍රික්ක මොනවද කියලා हरिने දැන් ඔන්න ඒක වැඩිය ලොකු වෙන පුතේ අඳින්න වෙනවා
ටිකක් ලොකුවට වෘතය ඇදලා නම් කළා මොකද්ද එස් කියලා මේ වචන තුනම ලියන්න ඕනේ ගාල්ල මාතර අනික මොකද්ද හම්බන්තොට අනික මොකද්ද හම්බන්තොට ගාල්ල මාතර හම්බන්තොට දැන් මෙහෙම එහෙම හිතන්න එපා පුතා හොඳ ඉස්සර ගාල්ල කියන වචනේ අල්ලා යන්නයි ලයන්නයි කියලා වචනේ වැදගත් නෑ අපිට ඒකේ එක අකුරු දෙකක් අවවත් යමක් නෑ නැතනම් ඔයාලා එහෙමත් හිතයිනේ වචනේ පුතාලා තේරුම් ගන්න ගාල්ල කියලා වචනයක් කොහෙවත් තියෙන්න බෑ ඒකයි මේ කියන්නේ ගාල්ල මාතර හම්බන්තොට කතාව පැහැදිලිද හරි හදන්න දෙලස්ස එකේක જાතිය වශයෙන් දාලා තියෙනවා ලස්සනට කරගෙන යන්නයි තියෙන්නේ මොකදේ අස්සෙන්ද කරන්නේ ඒක වලම හොඳට පුළුවන් වෙන්නේ ඈ රතු රන් තැඹිලි කඩන කොල්ලා රයන්නේ මොකද කියන්නේ රතු රතු ආ තැඹිලි තැඹිලි මල්ලි මිනි පාට ඔව් තැඹිලි කයන්නේ කහ කොයන්නේ කොළ රන් තැඹිලි කඩන කොල්ලා නියන්නේ නිල් ඉන්ඩිගෝ ඉන්ඩිගෝ ආ ඉන්ඩිගෝ බම්කා දම් මන්නයි බලන්න පාඩ හදා තියෙනවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි හරි නේද ආරයි රන් තැඹිලි කඩන කොල්ලා නිල්ලිරක් දකි හරි නේ ආරයි දැන් පුතාලා මේකෙන් රූපේ එළියනකොට ටිකක් ලොකු රවුමක් අඳින්න වෙනවා පහලින් ඇඳ ගන්න පුළුවන් ලස්සන ලොකු රවුමක් ඇඳලා මේක දාගත්තා මොකද ටී කියලා ඊට පස්සේ මේකේ රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් කියන පාඩ ටික ලස්සනට ලියන්නයි තියෙන්නේ එච්චරයි දෙනවා දෙදුන්නේ පාට කියලා කියන අමාරු ටිකක් නෙවෙයි ඈ. ලියා ගත්තා සර්. හොඳයි. නැස. හරි සර් මකන්නේ බෝඩ් එක කලබල නැහැ පුතාලා පාඩුවේ ලියාගෙන යන්න. ඊයලා ඉවරයි සර්. හොඳයි. ලේසිනේ වැඩි අමාරු නැහැ නේද කාටවත් අමාරු නැහැ නේ රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකි මතක තියා ගන්න හොඳේ රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකි ආ ඊළඟට සර් යනවා මුතලගේ හතරවෙනි ප්‍රශ්නේ හරිද මේක මම කරනවා හරි නේද රයිට් ලේසි රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් හරිනේ ආරයි ඔන්න මෙපුවා ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ මොකද බලාගෙන ඊටුඩා වෙනස් ප්‍රශ්නයක් හතර මෙහෙමයි කියන්නේ ඔව් හතර පුතේ ඔව්
හතර A කියලා දාගත්තා පහලින් හතර A කියලා දාගත්තා ඔයාට K කියලා පුලකයක් දාලා තියෙනවා K පුලකය වෙන් රූප සරහණකින් නිරූපණය කරන්න ලේසි නේද ආරයි වෘත්තයක් ඇඳා මේක K කියලා නම් කළා අර කුලකේ තියෙන ටික එහෙමම ලියනවා 4 8 12 16 20 හරි ලේසි 4 8 12 16 20 ඔන්න කුලකේ වෙන් රූප සරහණ හරි ලේසි ජෝන් වෙන් කියන ගණිතඥයා වහගත්තේ ඔන්න ඕක සාමෝක පුංචි දෙයක් උනාට ඉස්සරහට යනකොට මේවා අපිට ගොඩාක් වැදගත් දේවල් වෙනවා ඒක නිසා හැම එකේම මේවා හරියට ඉගෙන ගන්න තේරුණාද රයිට් B නම් කර ගන්න. ඒක අපි කේ කියලා නම් කළා එච්චරයි. කතාව පැහැදිලිද? රයිට්. ඊළඟට මේක. අවයව නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් කේ කුලකේ ලියා දක්වන්න කියලා කියනවා. ආ. මේ සංඛ්‍යා ටික අපිට වචනේ ලියන්න කියලා කියනවා. ඔන්න ඔය වගේ. ආ. මට කියන්නු මේ සංඛ්‍යා ටික වචනෙන් කොහොමද අපි කියන්නේ? ඒ කියන්නේ ඔක්කොම ටික ඇතුළත් වෙන වාක්‍යයක් කොහොමද කියන්නේ? දැන් මේ මෙන්න මේ සංඛ්‍යා ටික ඇතුළත් වෙන්න වාක්‍යයක් ලියන්න කියලා කියන්නේ. එතකොට මේ 4 8 12 16 20 කියන සංඛ්‍යා ටික ඇතුළත් වෙන්න වාක්‍ය ලියන්නේ මෙහෙමයි. ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි 0යි 21යි අතර 4 ගුණාකාරය. ඔව් කෙඩි එහෙන්නේ. ඔව් චුරේකම මයික් ඕෆ් කරන්න නැහැ. බොරු කියන්නේ සර්. අනේ බාගා. නෑ මයික් ඕෆ් කරපුවහම මේ අපිට ඇහෙනවා කි නැත්තම් මේ පස්සේ ප්‍රශ්නාත්මක අවස්ථාවක් දෙන්නම් ඈ හරි දැන් මේ මෙන්න මේ සංඛ්‍යා ටික ඇතුළත් වෙන්න වචනේ ලියන්න ඕනේ එතකොට මේ එකක්වත් මඟ හරින්න බෑ අපිට ඔක්කොම ටික ඇතුළත් වෙන්න වචනේ ලියන්න ඕනේ එහෙනම් අපි ලියන්නේ හොඳට බලා ගන්න බින්දුවත් 21ත් 4 4 ගුණාකාර හරි නේද අන්න රයිට් බින්දුවත් 21ත් අතර 4 ඒ ගුණාකාර එකක්වත් මග අරින්න බෑ මේ සංඛ්‍යා ටික ඔක්කොම ඇතුළත් වෙන්න ඕනේ කොහොමද අපි කියන්නේ බින්දුවත් 21ත් අතර 4 ඒ ගුණාකාර හොඳට මතකේ තියාගන්න බින්දුවත් 21ත් අතර 4 ඒ ගුණාකාර ප්‍රශ්න අංක B කියලා දැම්මා K සමානයි කියලා සංකල වරහන් තුන ලියන්නේ බිඳුවත් 21ත් අතර 4 ඒ ගුණාකාර බිඳුවත් 21ත් අතර 4 ඒ ගුණාකාර ලස්සන ලියා ගන්න හොඳේ ලස්සන හදා ගන්න කියන්න පුළුවන් නම් කවුරුහරි chat box එකට දාන්න chat box එකත් off කරන්න වෙයිද අනවශ්‍ය message දාන්න බෑ පන්තිල දාලා ඒවා විතරයි දාන්නේ අනවශ්‍ය message දාන්න බෑ පුතේ chat box එකත් off කරන්න රහින් මොනොත් එමෙ ඈ උමනාදයක් විතරක් දාන්න මේ ප්‍රශ්න විතරක් දාන්න යන දේවල් දාන්න එපා chat box එකට. එහෙනම් chat box එකත් off කරනවා.
සර් ලියන්න කිව්වේ කාය කියනනම් බලන්න k සමානයි සංග්‍රහණ තුල 0.21 අතර 4ේ ගුණාකාර 0.21 අතර 4ේ ගුණාකාර 0.21 අතර 4ේ ගුණාකාර හරිය ලේසි ගැටලුවක් නෑ පුතේ උඹේ 0.21 අතර 4ේ ගුණාකාර ලස්සනට වැඩි කරගෙන යන්න තේරුණා සර් ඉඩදී අදිනවා නිබන්ධනේ ලස්සනට හදාගෙන යන්න උඹේ 0.21 අතර 4ේ ගුණාකාර හරි නේද මාවරක් කියවෙන ප්‍රශ්නේද 4 වෙනි ප්‍රශ්නේ හරි නේද ආරයි පහට යනවා මෙන්න පහ මේක මකන්නද ඉස්සලාම 4 a වෘතයක් තුල ඩිවම් මොනවද 4 8 12 16 20 කියලා ඒක අපි නම් කළා k කියලා කුලකයක් විදියට මෙතන අපි k සමානයි කියලා ගත්තා සංග්‍රහණ තුල 0.21 අතර 4ේ ගුණාකාර 0.21 අතර 4ේ ගුණාකාර හොඳට මතකේ තියාගන්න වරද්ද ගන්න එපා 0.21 අතර 4ේ ගුණාකාර හරි නේද ආරයි ඔන්න අපි පස්සේ ප්‍රශ්නෙට අනන්තර බලා ගන්න රයිට් මෙන්න මෙන්න පස්සේ ප්‍රශ්නේ හොඳට බලා ගන්න හැම එකේම ප්‍රශ්න අංක 5 හොඳට බලා ගන්න ඒකෙත් a කියලා දිනවා මෙහෙම හොඳට බලා ගන්න ඔව් x කියලා කුලකයක් දීලා තියෙනවා x කුලකයේ අවයව සංගලවරහන් තුල වීමෙන් කුලකේ ලියා දක්වන්න කියලා කියනවා ලේසියිනේ අවයව ටික එහෙමම සංගලවරහන් තුල ලියන්න කියලා නේ කියන්නේ එහෙනම් පුතාලා x සමානයි කියලා සංගලවරහනක් දාලා අවයව ටික එහෙමම ලියනවා මොනවද a e i o u අන්න ලියුවා a e i o u ඔන්න a e i o u කියන අකුරු ටික සංගලවරහන් තුල ලියුවා හරිය ලේසි කුලකේ නම් කරන්න x සමානයි කියලා a e i o u කියලා සංගලවරහන් තුල එකක්වත් මගාරින් නැතුව සිම්පල් අකුරු වලින් ලියන්න ඕනේ එකක්වත් මගාරින් නැතුව සිම්පල් අකුරු වලින් ලියන්න ඕනේ b බලන්න මෙහෙම කියනවා හොඳට බලා ගන්න අවයව නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගේ පොදු ලක්ෂණයක් කියලා කියන්නේ වැටියක් විදිහට ලියන්න කියලා කියන්නේ පොදු ලක්ෂණයක් කියන්නේ මොකද්ද වැකියක් විදිහට අපි බලමු කොහොමද වැකියක් විදිහට ලියන්නේ කියලා මම කියලා දෙන්නම්. එතකොට මේ a e i o u කියන ඉංග්‍රීසි අකුරු වලට වාලා කියන්නේ මොනවද? vowels කියලා. මොනවද කියන්නේ? vowels. අපි ඒක සිංහල භාෂාවෙන් කියනවා ස්වර අකුරු කියලා. මොනවද අපි කියන්නේ? ස්වර අකුරු. එනම් අපි දගනවා මොනවද මේවට කියන්නේ ස්වර අකුරු මොකේද ඉංග්‍රීසි භාෂාවේ මොකේද අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු මෙතන ගන්නවා ඉංග්‍රීසි ස්වර අකුරු මොකද අපි කියන්නේ ස්වර අකුරු මොකද කියන්නේ ස්වර ස්වර අකුරු ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු vowels මොනවද අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු රසල ලියා ගන්න x සමානයි සංග්‍රහණ තුල ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු මොනවද අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු හොඳට මතකේ තියා ගන්න මොකද අපි කියන නම ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු අපි ඉංග්‍රීසි කියන්නේ vowels කියලා කියන්නේ. එතකොට අපි මොකද සිංහලෙන් ලියන්න ඕනේ නේද? මොකද අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු a e i o u x සමානයි කියලා ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු හොඳට පැහැදිලිව ලියා ගන්න. ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු එකක්වත් මඟහරින්න බෑ. ලස්සන ලියා ගන්න ඕනේ. ලස්සන හදාගන්න
chat box එක off කරනවා. chat box එක off කරනවා මේ ප්‍රශ්න තිබුණොත් අහන්න අවස්ථාවක් දෙන්නම් අන්තිමට. එක එක જાතියේ එහෙම බෑ. chat box එක දාන්න ඕනේ ප්‍රශ්න විතරයි ගණන් වල. පන්ති වෙලාවේ වෙන මොකුත් වෙන්න බෑ. අස්සන පැහැදිලිව ලියන්න ඕනේ පුතාලා. හරි ඔන්න 6 වෙනි ගානට යනවා 6 වෙනි ගානට යනවා හොඳට බලා ගන්න හොඳේ නැහැ මෙන්න 6 වෙනි ගාන මේක මම මකනවා පුතේ හරිද රයි මෙන්න 6 වෙනි ගාන හොඳට බලා ගන්න මෙන්න 6 වෙනි ගාන හොඳට බලා ගන්න 6 වෙනි ගාන ඔව් මෙහෙම කතාවක් ඔයාලට කියනවා 6 වෙනි ගානේ හොඳට බලා ගන්න 6 25 අතර 5 ගුණාකාර යන කුලකය නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගේ निश्चित पोदु लक्षणयक् කියන්නේ වැකියක් කිය කියන්නේ වාක්‍යයක් කියන්නේ අන්නේ විදිහට ලියන්න කියලායි කියන්නේ. එතකොට නිශ්චිත පොදු ලක්ෂණයක් කිව්වහම පුතාලා ලියන්න ඕනේ මොකද්ද? වැකියක් වාක්‍යයක්. අන්නේක හොඳට මතකේ තියාගන්න. හරි ලේසි වැඩි. වාක්‍යයක් වැකියක් තමයි ලියන්න ඕනේ. එරනාද? රයිට්. B වලට යන්නම් මෙන්න B. B අහනවා මෙහෙම. අවයව සියල්ල සංගලව රහන් තුල ලේසි කුලකයේ A කියලා ගත්තා. හොඳට බලා ගන්න. මේ ඔක්කොම අවයව ටික සංගලව රහන් තුල 6ත් 25ත් අතර තියෙන පහේ ගුණාකාරය. අතර කියලා කිව්වහම දෙපැත්තේ සංඛ්‍යා ගන්න බෑ. අතර කියලා කිව්වහම දෙපැත්තේ සංඛ්‍යා ගන්න බෑ. එතකොට පහේ ගුණාකාර කිව්වහම පහ ගන්න බෑ. ඇයි? 6ට වඩා අඩුවෙන් පහ තියෙන්නේ. පහ ගන්න බෑ. එහෙනම් 10 15 ගාන සම්පූර්ණ වලගේ වැරදි. නිසා හොඳට කල්පනාවෙන් ඉන්න ඕනේ. 6ත් 25ත් අතර තියෙන්නේ 10යි 15යි 20යි මොනවද? පහේ ගුණාකාර. මොනවද අපි කියන්නේ? පහේ ගුණාකාර. මේක හොඳට ඔළුවට දාගන්න පුතාලා. අමාරු දෙයක් නෙමෙයි. තේරුණාද රයි? C. C ලේසි වගේ දරුවන්ට මොකද ඔයාලට කියන්නේ? වෙන් රූප සරහණකින් හරිය ලේසි ඇඳා වෘතයක් දැම්මා ඊතලයක් නම් කළා ඒ කියලා වෘතයේ තුලට දානවා 10යි 15යි 20යි උච්චරයි මේක ඔයාලට කැමති විදිහට දාගන්න 10යි 15යි 20යි කැමති විදිහකට දාගන්න ගැටලුවක් නෑ 10යි 15යි 20යි සංඛ්‍යා තුන කැමති විදිහකට දාන්න සරලයි නේද වැඩේ ඔන්න බලන්න ප්‍රශ්න තුනක් ලියන්න විනාඩි 3ක්වත් යන්නේ ප්‍රශ්න තුනක් ලියන්න විනාඩි 3ක්වත් යන්නේ හරිය ලේසි වැඩේ ඒ නිසා මේ පාඩමෙන් හැම කෙනෙකුටම හොඳටම ලකුණු ටිකක් ගන්න පුළුවන් පාඩම පැහැදිලිද ලස්සන දාගන්න දෙහයි
හොඳට පැහැදිලිව හදාගන්න හැම එකටම කාට හරි යාළුවෙකුට ගැටලුවක් තියෙනවා නම් අහන්න අවස්ථාවක් දෙන්නම් අන්තිමට ඈ ලස්සන හදාගන්න ඕනේ දර කල්පනාවෙන් හදන්න උදේ පැහැදිලිව හදන්න පුතේ ගැටලු තියනවා නම් අහන්න අවස්ථාවක් දෙන්නම් ඈ හරි හත් වෙනි ගානට යනවා මෙන්න හත් වෙනි ගාන හොඳට බලා ගන්න හත් වෙනි ගානේ ඔයාලට කවර දෙන්නද නම් තියෙනවා ඒකයි මේ කියලා දෙන්න යන්නේ හොඳට බලා ගන්න හොඳේ රයිට් මෙන්න මේක මකුවා හත්ෙනි ගාන උදේ බලා ගන්න මෙන්න හත හත හරිද රයිට් මෙහෙම කතාවක් තියෙනවා උදේ අහගන්න 1 සිට 9 තෙක් ධන පූර්ණ සංඛ්‍යා බය වෙන්න එපා එහෙම කිව්වට 1 සිට 9 තෙක් ධන පූර්ණ සංඛ්‍යා පුතලෙන් අහනවා නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් ඒක එහෙමම ලියන්න වැටි එහෙමම ලියන්න එච්චරයි Tamante කැමති අකුරක් ගන්න ගැටලුවක් නෑ මම ගන්නම් ප්‍රශ්නාංක A කියලා දාලා ඒ සමානයි කියලා ගන්න අකුරක් දීලා නැත්නම් තමන්ට කැමති අකුරක් ගන්න. අකුරක් දීලා නැත්නම් තමන්ට කැමති අකුරක් ගන්න පුළුවන්. එහෙනම් මොකද අපි ලියන්නේ? 1 සිට 9 තෙක් ධන පූර්ණ සංඛ්‍යා. එහෙමම ලියනවා සංගල වර්ණනක් දාලා. 1 සිට 9 තෙක් ධන පූර්ණ සංඛ්‍යා. ධන පූර්ණ සංඛ්‍යා. 1 සිට 9 තෙක් ධන පූර්ණ සංඛ්‍යා. මේක එහෙමම ලියනවා. චෝක් ගන්නනේ හරි ලේසි 1 සිට 9 තෙක් ධන පූර්ණ සංඛ්‍යා ඒක මොනවද කියලා සර් කියලා දෙන්න හැබැයි පොදු ලක්ෂණයක් විදියට කියනකොට අපි ලියන්නේ 1 සිට 9 තෙක් ධන පූර්ණ සංඛ්‍යා කියන ඒ වැකි හැමම ලියුවා කතාව පැහැදිලිද රයිට් D ඔන්න වරද්ද ගන්න දැන ඒ සමානයි කියලා ගන්නවා 1 සිට 9 තෙක් ධන පූර්ණ සංඛ්‍යා මොනවද පුතාලා පාඩ පෑනක් තියනවා නම් තෙක් කියන වචනේ යටි ඉරක් ඇඳ ගන්න. තෙක් කියන වචනේ යටි ඉරක් ඇඳ ගන්න පාඩ පෑනක් තියෙනවා නම් මොකද 1 සිට 9 තෙක් කියලා කිව්වොත් ඒ 1යි 9යි කියන සංඛ්‍යා දෙකම ඕනේ. 1යි 9යි කියන සංඛ්‍යා දෙකම ඕනේ. ඒක හොඳට මතකේ තියාගන්න. එතකොට 1 සිට 9 තෙක් ධන පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ අපි ගණන් කරන සංඛ්‍යා. 1 ඉඳලා 9 දක්වා තියෙන අපි ගණන් කරන සංඛ්‍යා ලේසියෙන් ගැටලුවක් නෑ නේද? එහෙම කිව්වහම තේරෙනවනේ. එහෙනම් පුතේ මෙතෙන් දැම්මා සංගලවරහන 1 ගත්තා 2 ගත්තා 3 ගත්තා 4 ගත්තා 5 ගත්තා 6 ගත්තා 7 8 9 ගත්තා වරහන ලැබුවා ඔච්චර 1 2 3 4 5 6 7 8 9 තෙක් කියලා කිව්වහම අනිවාර්යෙන්ම ඒ සංඛ්‍යාව අයිති වෙන්න ඕනේ තෙක් කියලා කිව්වහම
මේ සංඛ්‍යාවයි ති වෙන්න මොනේ එක හොඳට මතක තියාගන්න 109 තෙක් කියලා ගිහුවාම ඒක 109 ක් ගත්තා එකක් ගත්තා ඒක හොඳට මතක තියාන ගොඩාක් ළමයි ඒ අවසාන සංඛ්‍යාව මගේ අරලා ගන්නවා එහෙම ගත්තොත් මොකද එන්නේ සම්පූර්ණ ගාන මොාලගේ වර්ධනය ඊළඟ එක නම් හරිය ලේසි නේද ඉතින් අපේ වචනේ කියන්නේ කජු කනවා වගේ නේද මොකද කියන්නේ වෙන් රූපසන හරියෙන් නිරූපණය කරන්න හරිය ලේසි නේද මොන ගණන්ද බලන්න කොනේද වෘතයක් ඇන්දා නම් කළා මොකද්ද මේකට ඒ කියලා දැම්මා සංඛ්‍යා ටික 1 2 3 4 5 6 7 8 9 කියලා සංඛ්‍යා ටික දැම්මා එච්චර මේ වගේ වටිය ලොකු වෘතයක් අනින් නැත්නම් පුංචි වෘතයක් ඇතුළ සංඛ්‍යා ටික පුංචි රට ඇතුළට දාන්න හදන්න එපා කැතයි එහෙම වුණහම ඒ නිසා වෘතයක් ඇඳලා අපි ඒ කියලා නම් කරලා අන්න සංඛ්‍යා ටික දානවා එතකොට හරි පැහැදිලිද ඔන්න හරි දැන් මම පුතලගේ මයික් ඕන් කරන්න දැන් මොන්න කුලක පාඩම මේකට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. සර් මට මේක තේරුම් නැහැ මේක තේරුම් නැහැ මේක තේරුම් නැහැ කියලා ඕන ගැටලුවක් දැන් අහන්න. පැහැදිලිද නැහැ? ඉතින් මේක හදාගන්න විනාඩි දෙකක් විතර දෙන්න ලස්සනට. ලස්සනට හදාගන්න වරද ගන්න එපා කවුරුත් ඈ. දැන් මම අපතලගේ මයික් ඕන් කරන්න නම් කාටද ගැටලුවක් දෙනවා නම් අහන්න පුළුවන් ඈ ඕන ප්‍රශ්නයක් අහන්න සර් මට මේක කොහොමද තේරුම් නැහැ කියලා ඕන ප්‍රශ්නයක් අහන්න දැන් සංඛ්‍යා කියන්නේ හොඳට තේරුණා සර් දැන් මගේ ටෙස්ට් එකේ ওই කොටස නැනේ දෙන්න පුළුවන්ද අනිත් දානවාද ච සර් මට සර් ආපහු කිව්වේ ගන්න බුම්ද එකෙනෙක් අහනවා සර් සර් මගේ ටියුට් එකේ අර කොටස තිබෙන්නේ නැහැනේ පුතා එනවා ෆිල් කර ගන්නකොට ඒක කොහොමද ගෑරෙන්නේ ඇටි ඒකයි නැත්නම් සර් ඔය නිබන්ධනය සර් මගේ කිත් නැහැ තිබ්බේ සර් මගේ සර් මටත් තේරෙන්නේ නැහැ සර් මගේ තිබ්බේ නැහැ සර් මගේ තිබ්බේ නැහැ අවුමිනු ආයි දාන්න සර් මගේ තිබ්බේ නැහැ තිබ්බේ නැහැ අවුමිනු ආයි දාන්න ගෲප් එක නිබන්ධනය විතර බලන්නකෝ ඈ අරකට උත්තරේ කියන්නකෝ ඔව් පුතා මගෙන් අහ ප්‍රශ්න මම උත්තරයක් දීලා ඉන්නම් හොඳට බලා ගන්න ඔව් එයා අහනවා මගේ සමචතුරස්ර සංඛ්‍යායි ත්‍රිකෝණ සංඛ්‍යායි කියන මොනවද කියලා නේද ආරයි හොඳට බලා ගන්න පුතා මේකයි සමචතුරස්ර සංඛ්‍යා කියන ඕන ගණිත ගැටලුවක් අහන්න උදේ හරි මෙන්න මට කිය ආරේ කියනවත් ඇහුණා එකට උත්තරේ මොකද්ද කියලා මේ සමචතුරස්ර සංඛ්‍යා වලට පුතේ දෙන්නත් සංඛ්‍යාවක් එකනම් ඒක ඒ සංඛ්‍යාවෙම ගුණ කළාට පස්සේ උත්තරේ තමයි අපි සමචතුරස්ර සංඛ්‍යාවක් කියලා කියන්නේ. තව නම් තියෙනවා සමචතුරස්ර සංඛ්‍යාවලට. වර්ග සංඛ්‍යා, හතරැස් සංඛ්‍යා, එකේ විජාතිය නම් තියෙනවා. මේ ඊළඟට දෙක ගුණ කරගන්නවා දෙකෙන් උත්තරේ එන්නේ කීයද? හතරයි. ඊට පස්සේ තුන ගුණ කරගන්නවා තුනෙන් උත්තරේ එන්නේ කීයද? නවයයි. ඊළඟට හතර ගුණ කරගන්නවා හතරෙන් උත්තරේ එන්නේ 16යි. පහ ගුණ කරගන්නවා පහෙන් උත්තරේ එන්නේ කීයද 25. දැන් හරි නේද? ඔන්න මොනවද අපි වල කියන්නේ සමචතුරස්ර සංඛ්‍යා. තාපදා සංඛ්‍යාවක් කියවසත් ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ නෑ පස්වර අප්පා 25යි නේ. ඔකගෙන ලියලා තියෙන්නේ. ඔව් පස්වර අප්පා 25යි හරි නේද? ගැටුවක් නෑ නේද? ඈ පා ඔකගෙන. කියන්නේ
ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ මෙන්න මේවා. දැන් මේ අපිට ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියන්නේ ටිකක් කියන්නේ සර් පෙන්නුවේ. අන්න හරි. ඔව් චුට කහ ගන්නකො. මේ 38හන් භාවිතා කරලා ත්‍රිකෝණයක් හදන්න පුළුවන් නම් 38හන් භාවිතා කරලා ත්‍රිකෝණයක් හදන්න පුළුවන් නම් අන්න ඒ වගේ සංඛ්‍යා මොනවද අපි කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියනවා. මෙහෙමයි ත්‍රිකෝණ සංඛ්‍යා හදාගන්නේ. හොඳට බලා ගන්න. මෙන්න එකක්. මෙන්න එකක්. එක ඉතින් ඊළඟට අපි ගන්නවා මෙන්න මෙහෙම හොඳට බලා ගන්න. පොන්න ත්‍රිකෝණය හදන විදිය මෙන්න මෙහෙම ත්‍රිකෝණය හැදෙන්නේ පුතේ. කොහමද හදාගත්තහම පුතා ලේසි. ඔන්න ඔහොම ත්‍රිකෝණය හැදෙන්න ඕන. හරිද? ඊළඟට අපි මේකයි මේකයි ඊළඟ තීරුවේ පේරි 3යි. ඔන්න. ඔන්න ත්‍රිකෝණය හැදෙන්නේ. මේකේ කරන්න බැහැ. ඊළඟට මේ 1යි මේකේ 2යි මේකේ 3යි මේකේ 4යි ඔන්න ත්‍රිකෝණය හැදෙන විදිය. ඔන්න ත්‍රිකෝණය හැදෙන විදිය. දැන් එතකොට පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි 1. දෙවෙනි එක තමයි 3. ඊළඟ එක තමයි 6. මේක අපි කියන්නේ කීයද? 10. ඔන්න ත්‍රිකෝණ සංඛ්‍යාව. පුතා ඊළඟ එක ඕන නම් මේකේ දින බෝල 4යි ඊළඟ පිළිදෙන බෝල 5ක් දාලා ගන්න. ඊළඟ දින බෝල 6ක් දාලා ගන්න. ඊළඟ බෝල 7ක් දාලා ගන්න. බෝල 8ක් දාලා ගන්න. 9ක් දාලා ගන්න. වාට ඕන තරම් හදන්න පුළුවන්. ලේසි ක්‍රමයක් නැද්ද? ඔව්. කියමුදී? ලේසි ක්‍රමයක් නැද්ද? නැද්ද සර් ඕකට? ඔව් ලේසි ක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙම. පුතාලා 8 පන්ති කියලා දෙනවා. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදේ කියලා පදයක් තියෙනවා මේ මෙන්න මේක. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදේ කියලා. පොදු පදේ තියෙන මෙන්න මේක. n මෙතෙන් තියෙනවා n ගන්න එක බෙදීම දෙක ඔන්නෝම පොදු පදයක් 8 පන්තියේ කියලා දෙන්නම් මම. හරිද? තාම ඔයාලා පුංචි කෙනෙක් ඉන්නවා දැනට. ඔය සර් ත්‍රිකෝණ සංඛ්‍යායකට සර් එම සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරලා දෙකෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවට පස්සේ තේ සංඛ්‍යාව වෙනවා. ආ ඔව් ඒ සංඛ්‍යාව වෙනවා. ඉතින් ඒක ටිකක් අමාරු වෙන්නේ පුතේ. ඒ නිසා පුතේ ලේසිම ක්‍රමය තමයි මේ 38හම් භාවිතා කරලා ගන්න විදිය. 38හම් භාවිතා කරලා ගන්න එක ලේසි. හැබැයි මෙන්න මේක කියලා දෙනවා කීපක්ද 8 පන්තියේදී. තාම ඔයාලා පුංචිනේ. මේක මේ ඉංග්‍රීසි අකුරු දාලා වරහන් දාලා ඔහොම කිව්වම වැඩි අපහැදිලි. ඒ නිසා ඉංග්‍රීසි අකුරු දාලා එහෙම චුට්ටක් අපහැදිලි වැඩි. ඒ නිසා ඒක මම 8 පන්තිය කියලා දෙන්නම්. දැනට පුතාලට මෙන්න මේ 38හම් භාවිතා කරලා හදාගන්නවා. දර්ශක පාඩම කියලා දෙන්න බෑ. සර් ටියුට් එක දාන්නකෝ. සර් දර්ශක පාඩම් පොඩක් තව මොනවද ගැටලු තියෙනවද? අහන්න. ටියුට් එක දාන්න පුතේ. සර් දර්ශක පාඩම් පොඩක් කියලා දෙන්නකෝ. දර්ශක පාඩම එක පාඩක නේද? තුප්පක් කතා කළොත් අමාරුයි. පුතාලා හතේ පන්තියේ දර්ශක කියලා පාඩමක් හම්බ වෙනවා. ඒක සර් මොනින්ද කතා කරන්න? දර්ශක පාඩම මුලින්ම කතා කරන්න. එතකොට පුතාලට සර් විභාගයක් සදන ධන සංඛ්‍යා ධන පූර්ණ සංඛ්‍යා චුට්ටක් කියලා දෙන්නකෝ. ධන පූර්ණ සංඛ්‍යා හරි ලේසිද පුතේ? ධන පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ අපි ගණන් කරන්න ගන්න සංඛ්‍යා. 1 2 3 4 5 6 7 8 9 10 කියලා අපි ගණන් කරන්න ගන්න සංඛ්‍යා තියෙනවනේ. අන්න ඒක ඍණ පූර්ණ සංඛ්‍යා කියන්නේ. කියන පුතේ? ඍණ පූර්ණ සංඛ්‍යා. ඍණ පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4, ඍණ 5 අන්නේ වගේ සංඛ්‍යා. එතකොට සර් දැන් ධන පූර්ණ සංඛ්‍යා කිව්වම බිඳුව අයිති වෙන්නේ නැහැ නේද? බිඳුව අයිති වෙන්නේ නැහැ. බිඳුව ධන වෙන්නෙත් නැහැ, ඍණ වෙන්නේ නැහැ. බිඳුව තනියම ඉන්න කෙනා. බිඳුව අයිති වෙන්නේ නැහැ හේ කරවා. තවත් සර් ඒකට ඒකක සංඛ්‍යාව කියලා කියනවා නේද? මොකද්ද? ඒකක සංඛ්‍යාව කියලා? ඒකක සංඛ්‍යා කියලා කියන්නේ අපි ඔය කතා කරන්නේ ඔය ධන පූර්ණ සංඛ්‍යාව වල නෙවෙයි. ඒක වෙනම ඒකක සම්බන්ධ කරගෙන සංඛ්‍යා හදනවා තමයි අපි ඒකක සංඛ්‍යා කියලා කියන්නේ. හොඳේරයි. සම්මුති සංඛ්‍යා කියලා වර්ගයක් තියෙනවා. අර ප්‍රථමක සංඛ්‍යා වලට විරුද්ධ සංඛ්‍යාවක් කියලා තමයි අපි අද කියන්නේ සංයුත සංඛ්‍යා. ඒවා ඉතින් ආවට පස්සේ කියලා දෙනවා. ඔක්කොම පටලවා ගන්න එපා. හොඳේ? තව මොනවද තියෙන ගැටලු? අහන්නද ගැටලු? තව පුංචිලාවක් තියෙනවනේ ඒකයි. අහන්න ගැටලු තියෙනවා. ඔමින් ෂොටක් ඔව්. මේ සතියේ මේ පාඩම හරිනේ. ලබන සතියේ පුතාලට මුද්‍රණය කරගන්න අලුත් නිබන්ධනයක් දානවා. හරිද? ඔන්න හැම එකකටම දැන් සර් කිව්වා අලුත් නිබන්ධනයක් දානවා ලබන සතිය වෙනකොට. ඔයාලා එක මුද්‍රණය කරලා අර අලුත් ගෲප් එකකට දාන්නේ. ජනවාරි මාසයේ තියෙන ගෲප් එකකට දාන්නේ. දැන් පුතාලා ඉන්නේ ජනවාරි
පරණ ගෲප් වලින් අයින් වෙන්නද? එපා පයින් වෙන පය ඒව එහෙම මින්ද. ඒව එහෙම මින්ද පුතාලා මේ අලුත් ගෲප් එකකට තමයි ලින්ක් එක දාන්නේ. ඒකට තමයි බන්දනක් දාන්නේ. තේරුණාද? අර වගේ අයින් වෙන්න පයින් වෙන්නද? ඒ බන්දනේ අදම දානවද? මේ නිබන්ධනේ අද දාන්නම්. මේ නිබන්ධනේ අද දාන්නම්. අලුතෙන් දාන්න නිබන්ධනේ බලන්න නිබන්ධනේ අද දානවද? හන්ද විතර වෙදි දාන්න. තේ අදස හතරට පන්තියක් තිබ්බද? අද හතර පන්තියක් තිබුණේ නැහැ. අපි පහමාරක් තමයි පටන් ගත්තේ. තිබ්බද? තිබ්බ භූගෝල පන්තිය. ගණ්‍ය පන්තියක් තිබුණේ නැහැ. අව මොනවද කියලු කියේ? කියන්න කියලු. සර්. කියන්න. දැන් පන්ති වරස්ස. ඉංග්‍රීසි අක්ෂරයක් අපිට මේ කැමති දීලා නැත්නම් කැමති ඉංග්‍රීසි අක්ෂරයක් ගන්න පුළුවන් කියලා එතකොට සෙතෙන්ට සිම්පල් අක්ෂර ගන්න බැයිද? බෑ. සිම්පල් අක්ෂර ගන්න බෑ පුතේ. සිම්පල් අක්ෂර ගන්න බෑ. කැපිටල් පුතාලට කැමති අකුරක් ගන්න පුළුවන් දීලා නැත්නම්. හැබැයි දීලා තියෙනවා නම් පුතාල ඒ අකුරම ගන්න ඕනේ. සර්. සර් කොහමද කැපිටල් ගන්න බැරි සිම්පල් ගන්න බැහැ. 360යි කියලා හොයාගත්තා. මොකද? උර්ථේ කංශක 308යි කියලා කොහමද හොයාගත්තේ? ඈ උර්ථේ කංශක 308යි කියලා හොයාගත්තේ කොහමද දන්නවද? ඔයා මෙන්න මේක දැකලා දිනවද? සර් පින්නන්න තුනක් මෙන්න මේක. ආ සර් අඩ ඔව් සර් අඩ ඔව් මේක දැකලා දිනව නේද? උර්ථේක මේ වගේ කෑලි දෙකක් තියන්න පුළුවන්. කෝණමානේ නේද සර්? ඔව් මේක අපි කියන්නේ කෝණමානේ කියලා. එදු පුතේ කෝණමානේ. කෝණමානේ තියනවා. ृजुकोण ඒ නිසා මේ එක මැන්නේ නැතත් පුතා දන්නවා අනු මේව හතරක් තමයි ත්‍රිකෝණාස් මේ මේ සමජාතුරස්සේ ත්‍රිකෝණාස්සේ දෙකේම එන්නේ. සරි අලුතින් මම සර් ඉස්කෝලේ මේ අභ්‍යාස කරන්න ඇද්ද? ඉස්කෝලේ ආ දැන් මෙහෙම කරන්නකෝ. දැන් ඔන්න සර් නිබන්ධනයේ කතා කරලානේ. දැන් පුතාලගේ ඉස්කෝලේ පොතේ දැන් තාම හම්බෙලා නැතුව ඇතිනේ. හම්බුනහම බලන්න බැරි දානක් තියනවා සර් කියන්නේ. හොඳේ සර් මං සර් දැකලා තියෙනවා සිප්පින් එකේදී. මොකද්ද? මං සර්ව දැකලා තියෙනවා පරකඩුවේ සිප්පින් එකේදී. ආ පුතාගේ නම මොකද්ද? සසින්දු නෙත් සර්. කවුද? සසින්දු නෙත් සර්. ආ සීගේ බන්ති ඉන්නවද? නැ නැ. ඒක තියෙනවා. ආ. ආ විදැලි සීගේ බන්තිය තියෙනවා ඈ. හරි. තාම මොනවද ගැටලු තියෙන්නේ? ඉච්චා වගේ නේද? ආ හරි පුතේ. දැන් සම්මල ඉස්කෝලේ දුගන්නන්නේ. මොන ඉස්කෝලේද ගන්නන්නේ කියලා මොන ඉස්කෝලේද ගන්නන්නේ ජනප්‍රිය පාසලක උගන්නන්නේ මේ ජනප්‍රිය පාසල වර්ණනා කරන්න නැතුව කියන්නකෝ මේ අමයේ පුතාගේ අමතර පන්තියේදී එහෙම හොඳරෑනේ ඉස්කෝලේ නම් කියන්නේ ඉංග්‍රීසි ඉස්කෝලේ නම් ඔපේ ඉන්නම් ඈ එවන උණු දෙයක් අහන්න කොහොමද මොන අකුරෙන්ද පටන් ගන්නේ ජනප්‍රිය පාසලක ඉඳි ඉස්කෝලේ නම් අහන්න එපා මේ හොඳරෑනේ එහෙම නේද ඉංසා ස්කෝල නම් කියන්නේ නැතුව ඉන්නම් මේ සර් අඥපුරේ ස්කෝලේ අද්ද එක ඔව් 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 තව මොනවද කියන්න තියෙන්නේ සර් සර් නම් ඉන්ටර්වියු ගන්න ඔක්කොම ටීචර් ඉන්නේ රත්නපුරේද කියන්නුද හරි නේද හරි එහෙනම් ලබන සතියේ ලබන සතියේ මදාදා බෝවන් සර් අගරුදේ නවසතිය පදාදා අලුත් පාඩමකින් නම්බ වෙනවා නිබන්ධනේ පුතාල ගෲප් එකකට දාන්නම් හැම එක්කෙනාම නිබන්ධනේ ගෲප් එකේ කරගන්න එහෙනම් අලුත් අවුරුද්දේ හොඳට මහන්සිලා වුණාවේ වැටි කරගෙන යන්න හරිද රයිට් ආයි බෝඩ් එක
සුබරාත්‍රි.